මම මේ වගේ පවත්වන හැම සාකච්ඡාවකදීම ආපු කාරණයක් තමයි මේ බැංකුවල අකාර්යක්ෂමතාවය. මම දන්නේ මෙතන ඉන්නවාද කියලා මහජන බැංකුව සහ ලංකා බැංකුව හැම එකනාම දෝෂාරෝපණය කරනවා මේ බැංකුවල රජයේ බැංකුව වගේම පුද්ගලික බැංකුවල අකාර්යක්ෂමතාවය. ඒක හින්දා මම ඒකයි මම අද මේ බැංකුවල සභාපතිතුමන්ලටත් එන්න කිව්වේ. මේ කාරණය වහාම විසඳන්නට ඕන. මොකද අපි ණය පහසුකම් දෙන්න කියලා යෝජනා කළා තිබුණා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය දිගටම අපිට චෝදනා ඉල්ල වෙනවා. අද මම හිතන්නේ තියෙන තත්වය ලෝකයේම බලපාන තත්වය මේ ලෝකයේ මිටි ප්‍රථම තිබුණු ආර්ථික ප්‍රශ්න වලට වඩා ඉතා බැරෑරුම් තත්වයක පවතින. ඉතින් මේකෙන් ගොඩ එන්නට නම් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් එළියට ගිහිල්ලා බය නැතුව අපි තීරණ ගන්නට ඕන. ඒ බය නැතුව තීරණ ගත්තේ නැත්නම් සාම්ප්‍රදායික විශ්ලේෂණයටම ඇදී ඇදී මේ වැස්සීම් තිය තියා මේ කාර්යය කරන්න බෑ. ඉතින් බැංකුවල එහෙම මේ කාර්යයට ඉඩ දෙන්නේ නැති අය ඉන්නෝ නම් ඒගොල්ලෝ අස් කළ දාන්නට ඕන. එහෙම නැත්නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. මහා බැංකුවත් අපි කියන දේට කරන්නේ නැතුව නිකන් ඇදි ඇදි ඉන්නවා නම් ඒ නිලධාරීන්ගෙන් වැඩක් නැහැ. බැංකුවලත් ඒක අර අපි දන්නවා බැංකුව ශේෂ්ත්‍රය මුල්ුණේ නැතොත් මේක ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් මම ඒක තත්ත්වේ දීලා තියෙනවා. මෙහෙම කරෙන්නේ නැත්නම් මම ඒ නිලධාරීන් පවා අස් කළා මේක කරන්න පුළුවන් නිලධාරීන් දාන්න පසුබට වෙන්නේ නැහැ.